පාඩ මං ඉස්සෙල්ලා කිව්වා දුටු කැමනු රජතුමා කරවටක් වගේ යනකල් මුහුද ළඟට එකතු කරන් එනවනේ මේ වගේ කෙඩිච්ච ගෑ With Kasun YouTube channel එකේ අපි අද වෙලා ඉන්නේ යාපනයේට. මේක හදිසියෙම එන්න උන ගමනක්. ඒ කියන්නේ බලාපොරොත්තු වෙන මිටි විදියට හදිසියෙම මට එන්න උන ගමනක්. ඒක දිග වීඩියෝ එකක් නම් මට ගේන්න බැරි වුණා. ඒ වගේම මම පුළුවන් අවස්ථාවේ යාපනයේ කවුරුත් නොවන විශේෂම තැන් දෙකකට මට යන්න පුළුවන් වුණා. කියන්නේ මම ඉස්සරහම යනවා දඹකොළ පාටුනට. ඒ කියන්නේ අපිට ශ්‍රී මහ බෝධිය ලංකාවට ගෙනල්ලා ඉස්ලාම ගොඩ ඒ පාපුණ්‍යව ඉස්ලාම ගොඩබවව ස්ථානයට. එතකොට ඊළඟට යනවා කවුරුත්ම බලාපොරොත්තුුනේ නැති වීඩියෝ එකක්. ඒ කියන්නේ කවුරුත් මේ ගැන කතා කරලා නැති වීඩියෝ එතනකට. මම ඔයාලව එක්ක යනවා යාපනයේ නගරේ කරොල අඩුවටම ගන්න පුළුවන් තැනකට. මේ වගේ වීඩියෝක් මං හිතන්නේ කවුරුවත් කරලා තියෙනවා කියලා. මේක අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. ඔයාලා මේ වීඩියෝ එක අවසාන වෙනකල් බලන්න. ඔයාලට ගොඩාක් වැදගත් කරුණු ටිකක් මම මේ ගැන කතා කරනවා. එහෙනම් වීඩියෝ එක ඉවරනකල් අපිත් එක්කම රැඳිලා ඉන්න. විත් කසුන් චැනල් එකේ මම අද වෙලා ඉන්නේ යාල්පාණම් වලට. කලින් ප්ලෑන් කරගත්තේ නැති හදිසියෙන් එන්න උන ට්‍රිප් එකක්. වීඩියෝ එකට සූදානම් වෙලා ආවෙත් නැහැ. ඒ වුණාට ලැබුණු අවස්ථාවෙන් පුළුවන් තරම් ප්‍රයෝජන ගන්න ඕනි හින්දා මට පොඩි ටයිම් එකකට යන්න පුළුවන් වුණා. ඒ ගැන මම විස්තර කරන්න. මම ඉස්සෙල්ලාම ඇවිල්ලා ඉන්නේ දමකොළ පාටුන. සිතාමහින්නින් වහන්සේ සීමා බෝධියත් අරගෙන ඉස්සල්ලාම ඇවිල්ලා තියෙන්නේ ගොඩ බහැලා තියෙන මෙතන. එතකොට දේවානම්පියතිස්ස රජතුමා දණ ගහලා කරවටක් වතුර එනකල් මුහුද මැද්දට ගිහිල්ලා ශ්‍රීමා බෝධීන් වහන්සේ පිළි අරගෙන තියෙන්නේ අතට ගත්තේ මෙන්න මේ මුහුදු වෙරළේ. බලන්න කොච්චර ලස්සනද. සුදුම සුදු පාටයි වැල්ල. අපි සාමාන්‍යයෙන් ගාල්ල මාතර පැත්ත යද්දි තියෙන වැල්ල නෙමෙයි මේ පැත්ත තියෙන්නේ. අනික මාර ලස්සනක් තියෙන්නේ මේ බීච් එක. බලන්න වතුර කලාවත සාමාන්‍යයෙන් මේගව පැත්තට යද්දි වගේ තද කොළ පාටක් තියෙන වතුර. කියන්නේ අපිට ඒ ගඳයි ලස්සන තමයි. ඒ වුණාට ඊට වඩා නිකලල් මුහුදු වෙරළක් තමයි මේ පැත්තේ තියෙන්නේ. බලන්න කොච්චර ලස්සනද කියලා. වැල්ල ගහනවා මේට මාර නිදහස්. අතන පිටිපස්සේ ඈතින් ඔයාලට පේනවත් දන්නේ අනුරුවක්. ඒ කියන්නේ මෙහෙන් වාසය එන බෝට් නැවේ අනුරුවක් තියෙනවා අතන හදලා ලස්සනට. එතකොට යායට දිගටම තියෙන මූදු වෙරළ. අපි ආපු පාරෙත් මේ වගේ ලස්සන ලස්සනම දර්ශනයක් ඒක. තල්ගස් පිරුණු පාරක ඒ කියන්නේ නියම දෙමළ කියන්නේ දෙමළ පරිසරය හොඳට විඳ ගන්න පුළුවන්. අපි ආපු මාර්ගය වුණත් දෙපැත්තේ තල්ගස් පිරලා තියෙනවා. එතකොට මිනිස්සු බයිසිකල් වලින් යනවා. එතකොට අර බයික් වල එහෙම පිටි කට්ටි පිටිපස්සේ කියලා පැත්තට ඉඳගෙන ඉන්නේ. ආන් ඒ වගේ යනවා. මම ඒ වගේ රූප රාමු ටිකකුත් මේ වීඩියෝ එකේ එකතු කරන්න. ඔයාලා දැනට මේ ලස්සන වෙරළ තීරේ බලාගෙන යන්න.
Gaul kotor tapi gihah mah katia. Ikut orang yang orang memem yang kedi cegali. Hari ena. Sawa istirahat mangual di bistro kian na. Itu kal me lasan video ke balan na. Lasan mood berle tien lasan video ke. Padahal mang istilah kiwa dulu kan menu rajut ma karawata kagai, yana kal muhud langgat gihil lah, itu pasi dana gahala, Sri Mahabodhi, atregan na, akar ya, mana meiti ini rupa ramwa, meten tiya na me me wagi lasten rana ala alip kala hadala, orang ini ente balagan na puluha, me edat ati te, mana me wagi lasten, me wagi darsana, itne hitu bukatir deggan puluha ngen nanti, wagi lasten konsel nirmana kala tiya na, sudu velita lave. Ini balagan deh. Mehenin nanti awalnya tiennya gaman marga tamai metenah dekpin nih. Buddha gaya awinda, Mohud marga haraha, tamah Sri Lanka deh dambukulu perlu tevila deh nih. Metenah round kalau penna deh nih, penna ini kothen dikira, mangor Lanka kalau penna nangega. Apa deh hari deh minne, minne metenah. Ekian Lanka deh ek kelabar. Ikan ikan nak cuti deh, mereka terdekat tuai, oya deh. Iya Buddha gam kothole he matiya nih, tuai kek. Nagar ekene deng api dannen harima kohit tiyene kila Lumbini ekena Buddha Gaya kiyenawa me map e hondara bala ganna puluwa Lumbini tipila tiyene Nepal wala balanna athana ekena Buddha hamudro ipadunu sallu wenna tibbe metana thiyena Buddha Gaya Kalinga deshe Kalinga maga akramanave menna me me metana indu thamai me me area kida thamai Kalinga maga la Lankawa allagannave Mungkin cina Tamil loling ya wis teri. Tuh, mungkin cina English loling. Jadi hak pagi kan angkat mayan ni. Itu evan ada. Apa itu bahasa me me handurun kene khamila kiuwa kian. Handurun kene margin. Karawala ganon ang kangkasan turu petter enne kiala. Apa itu yang awa kangkasan turu itu. Itu bahasa me me petter gudak katie muhdi ganak katie. Gamma ni aku kaiti kena me petter karawala
තමයි ගොඩක් කට්ටිය මේ කරන්නේ මුහුදු ගිහිල්ලා මාළු කරෝල වේලනවා. එතකොට මේ කරෝල වාඩි වලින් කියන්නේ කරෝල වාඩි එයාලා ගෙන් ගොඩක් අඩුවට ගන්න පුළුවන් කරෝල. අපි දැන් ගත්ත කීරමින් සාමාන්‍යයෙන් කිලෝ එක 800ක්, කට්ට කරවල 1000යි, මොනවාද අඟුළු කරවල කිලෝ එක 900ක්, අන්න ඒ වගේ ගොඩක් අඩුවට ගන්න පුළුවන් මෙහි ඇවිල්ලා. ඔයාලට පේනවා ඇති මේ කරවල වේලනවා මෙතන. මේ දිගටම බීච් එක අහින්නේ දිගටම තියෙන්නේ කරවල වාඩි තමයි. කියනවනේ කංකසන්තුරේ චුට්ටක් පාස් කරලා කල්ලඩි කියන ටවුන් එකේ තමයි මේ තියෙන්නේ. එහෙ ඇවිල්ලා ඔය පාරයින කෙනෙක්ගෙන් ඇහුවට පස්සේ කියනවා ඉතින් විස්තර. ඕන කෙනෙක් ඉන්නවනම් ගොඩක්ම ටවුන් එක මැද්දෙන්ම ගන්නේ නැතුව මේ වගේ පැත්තකට ඇවිල්ලා ගන්න පුළුවන් නම් ගොඩක් අඩුවට ලොකු ප්‍රමාණයක් ගන්නවා නම් ලොකු කට්ටියක් ඉන්නවනම් මෙහෙම ඇවිල්ලා ගන්න ගොඩක් වාසියි ඉතින්. බලන්න මෙතන මේ හරි මේ මේ මුහුදෙන් තමයි මෙයාලා කරවල මාළු අල්ලන්නේ. බලන්න ඇතින් බෝට්ටුත් නවත්තලා තියෙනවා අතන. ටයිප් කරලා තියාගන්න මුළු ජස්නා නගරෙමට කවර් කරලා නල්ලූර් ගිහිල්ලා ඒ වගේ තැන්වලට ගිහිල්ලා ෆුල් වීඩියෝ එකක් මං ගේන්න බලාපොරොත්තු වෙනවා ළඟදීම. සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න හින්දා. ඔයාලට පේනදි වඩදිය පාදිය වලට අහු වෙලා ලස්සන කොරල් නිර්මාණය වෙලා තියෙනවා. බූ ලක්ෂණ කොරල් වල ලක්ෂණ කාදනේ වගේ වෙලා. බලන්න මේ දිගටම තියෙන්නේ මුහුදු යන ඒවා තමයි. පොඩි පොඩි කරවල වේලන තැන්, මාළු අල්ලන තැන්. ඔයාලට කියන්න ඕනේ මෙයාලට හරියට සිංහල නම් කතා කරන්න අමාරුයි. ඒවාට සාමාන්‍ය තමිල් පොඩ්ඩක් දන්න කෙනෙක්ට එතකොට සිංහල සාමාන්‍යයෙන් තේරෙනවා. අපි කතා කරන්නේ ඔයාලට තේරෙනවා ගොඩක් දුරට. එතකොට ඒ වගේ කතා කරලා බිස්නස් එක කරගන්න පුළුවන්, කතා කරන දේ කරගන්න පුළුවන්. සාමාන්‍ය ඉංග්‍රීස් වලින් මික්ස් කරලා එයාලට තේරෙනවා කොහොමද. අපි අහන දේවල් ගොඩක්ම ඉන්නේ මේ තමිල් කැතලික් කට්ටිය තමයි මේ මුහුදු යන්නේ. ඔයාලට පේනවා ඇති ඈතින් පොඩ්ඩක් ගොඩාක් තියෙන ඊවර වරායක් තියෙනවා අතන. ජෙටියක් තියෙනවා. අර ඉරක් වගේ තියෙන ඒ ජෙටිය. ලස්සනයි දර්ශනය. අර බලන්න අතන පොඩි පැලේ එතන තමයි කරවල වේලා. ලක්ෂණ කොච්චර ලස්සනද කියලා. අතන බෝට්ටු නවත්තල තියෙනවා. මුහුදු ලිහිණියෝ ඉන්නවා මෙතන. ඔයාලට පේනවා ඇති මේ හසපියාඹලා මුහුදු ලිහිණියෝ. ඉස්සර යාත්‍රිකයෝ ගොඩක් දැන්ුණත් එහෙම තමයි. මුහුදු ලිහිණියෝ දැක්කම තමයි කියන්නේ ගොඩබිමක් ළඟයි කියලා. මොකද මුහුදු ලිහිණියෝ ගොඩක් වෙලාවට ඉන්නේ ගොඩබිමකට ආසන්නේමයි. බලන්න කොච්චර ලස්සනයි යා. පුරුලික් වගේ පහවෙන්නේ යාලා දැක්කම. අදට අපේ වීඩියෝ එක අවසානයි. මම ලස්සන වීඩියෝ එකක් ඉස්සරහට ගේන්න බලාපොරොත්තු වෙනවා තවත් එකක්. ඔයාලා කවුරුත් හිතන්නේ නැති බලාපොරොත්තු වෙන තැනකට. එහෙනම් channel එක subscribe කරලා තියාගන්න, bell icon එක click කරලා තියාගන්න. අපි ගිහින් එන්නම්.